මුලින්ම මිශ්‍රණයක් කියන එක මොකක්ද කියන එක තමයි අපිට හඳුනා ගන්න තියෙන්නේ. අපි බලමු මොකක්ද මේ මිශ්‍රණයක් කියන්නේ කියලා. දැන් මිශ්‍රණයක් කියන එක ගත්තාම මේ උදාහරණ ටිකක් තියෙන අපි උදාහරණ වලින් කතා කරලා ඉමු. හරිද? මිශ්‍රණයක් කියපුවා මේකේ සංඝටක එකකට වඩා වැඩි ගාණක් තියෙනවා. සංඝටක එකකට වඩා වැඩි ගාණක් තියෙනා වගේම ඒවා අපිට මේ භෞතික හරි රසායනික ක්‍රම මගින් හරි වෙන් කර ගන්න හැකියාවක් තියෙනවා. භෞතික හෝ රසායනික ක්‍රම මගින් වෙන් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. හරිද? අන්න ඒවට අපි කියනවා මොනවා කියලාද? මිශ්‍රණයක් කියලා. ඒක අපි සවිස්තරාත්මකව කතා කරමු. මූලිකව අපිට ක්‍රියාකාරකම් කීපයක් තියෙනවා හඳුනා ගන්න. ඒ ක්‍රියාකාරකම් ඇසුරින් අපි බලමු ඊළඟට මොනවද මේ මිශ්‍රණ මිශ්‍රණවල සංඝටක වෙන් කරගන්නේ කොහොමද කියලා. මේ චුට්ටක් මේ බලන්න යම් පදාර්ථයක් තුල අපි කලින් කියපු කාරණේ මෙතන තියෙන යම් පදාර්ථයක් තුල ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගාණක් තියෙනවා නම් ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගාණක් තියෙනවා නම් අපි ඒකට කියනවා මිශ්‍රණයක් කියලා. යම් පදාර්ථයක් තුල ද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගාණක් තියෙනවා නම් ඒවට අපි කියනවා පදාර්ථ මේ ඒ වගේ පදාර්ථ වලදී කියනවා මිශ්‍රණ කියලා. හරිද? හිතර බලමු මොනවද මේ මිශ්‍රණ. මේවා අපි එදිනදා ජීවිතයේදී අපිට හම්බෙන මිශ්‍රණ. මෙතන මම උදාහරණ කීපයක් දීලා තියෙනවා. ඒව අපිට භෞතික ක්‍රම වලින් වෙන් කර ගන්නත් පුළුවන්. මෙතන තියෙනවා බලන්න රජල කොපර් සල්ෆේට්. අඳුරනවානේ කොපර් සල්ෆේට් නේ. කොපර් සල්ෆේට්ව අඳුරන. මෙතන කොපර් සල්ෆේට් කියලා කියන්නේ ගැටලු තියෙනවා නම් කියන්න. කොපර් සල්ෆේට් කියලා කියන්නේ රජල කියන්නේ ජලයේ සහිත කොපර් සල්ෆේට්. ගැටලුවක් නැහැ නේ. කොපර් සල්ෆේට් සජල කොපර් සල්ෆේට්. ඊළඟට නැප්තලීන් කියලා දෙයක් තියෙනවා නේ. මේ නැප්තලීන් කියන්නේ කපුරු බෝල කියන එක ඔලුවට දාගන්න කපුරු බෝල. නැප්තලීන් කියන්නේ කපුරු බෝල. නැප්තලීන් කියන්නේ මොනවද? කපුරු බෝල. පැහැදිලිනේ. ඊළඟට වන සහ මොහොල කියලා උපකරණයක් තියෙනවා. ඒක උපකරණයක්. ඒක වංගෙඩිය සහ මොහොල වගේම තමයි. ඒක අපි කොටලා මේ මොනවද කුඩු කරගන්න පාවිච්චි කරන උපකරණයක් වන සහ මොහොල. වන සහ මොහොල. එතකොට සජල කොපර් සල්ෆේට් නැප්තලි කපුරු බෝල තියෙනවා. දැන් මොකද කරන්නේ? කොපර් සල්ෆේට් ස්වල්පයක් අරගෙන ඊළඟට නැප්තලීන් ස්වල්පයක් අරගෙන ඒක දෙන්නම එකට දාලා කොටනවා. මිශ්‍ර කරනවා. හොඳට මිශ්‍ර කරගන්න. මිශ්‍ර කරලා ගත්තට පස්සේ අපි ඒකට කියනවා මිශ්‍රණය. ඒතර ඒ දෙන්නම අපිට වෙන් කරගන්න ටිකක් අමාරු එක පාට. එක පාට අපිට ඒ දෙන්නම වෙන් කරගන්න අමාරු. හරිද? එක පාට වෙන් කරගන්න අමාරු. එතනයි තියෙන ගැටලු. අපිට මේ දෙන්නම එක පාට වෙන් කරගන්න බෑ. නමුත් අපිට තියෙන ක්‍රමයක් මේ දෙන්නම වෙන් කරගන්න. හරිද? දැන් මොකද වෙන්නේ? එතකොට මෙන්න මේකේ අපි සංඝටක කියන එක අඳුර ගන්න ඕන වචනයක් තියෙනවා. සංඝටක මොකද්ද මේ සංඝටකයක් කියලා කියන්නේ? එතකොට සංඝටකයක් කියලා කියන්නේ දැන් අර මිශ්‍රණයක කිව්වනේ කොටස් කිහිපයක් තියෙනවායි කියලා. ඒකේ තියෙන එක එක දේවල් එක එක ද්‍රව්‍ය වලට කියනවා සංඝටක කියලා. එතකොට සංඝටක දෙකක් හෝ ඊට වැඩි ගණනක් තමයි මිශ්‍රණයක අන්තර්ගත. එතකොට කියන්න දැන් මේ දෙන්න මිශ්‍ර කළානේ. මෙතන සංඝටක කීයක් තියෙනවද කියලා කියන්න. මෙන්න මේ මිශ්‍රණයේ සංඝටක කීයක් තියෙනවද කියන්න බලන්න. ඔය මිශ්‍රණයේ සංඝටක කීයක් තියෙනවද? දෙකයි. කීයක් තියෙනවද? දෙකක්. මොනවද තියෙන සංඝටක දෙක? එකක් කොපර් සල්ෆේට්, අනිත් එකට අපි කියනවා නැප්තලීන් නේද? එහෙම නැත්නම් කපුරු බෝල. නැප්තලීන් එහෙම නැත්නම් කපුරු බෝල. සැට් එකට එවලක් තියෙනවා. හරි. සංඝටක දෙකයි.
සංගටකයක් කියන්නේ හඳුනා ගන්න. සංගටකයක් කියනු කුමක්ද කියලා අහන්නේ නැහැ කොයි වෙලේවත්. නමුත් සංගටක කියන්නේ මොනවද කියන එකට හුරු වෙන්න ඕන. සංගටක කියන්නේ මොනවද කියන එක හුරු වෙන්න ඕන. දැන් ඔය තියෙන සංගටක දෙක අපි වෙන් කරගන්න ක්‍රමයක් තමයි බලන්න. මෙන්න මේ ක්‍රමය. ඔන්න උතනදී කතා කරපු අර මිශ්‍රණය අපි මොකද කරන්නේ? මේ කුඩා බීකරයකට ඔය දෙන්නාම දාන්න. කුඩා බීකරයකට ඔය දෙන්නාම දාලා මොකද කරන්නේ? ජලයේ දිය කරගන්න. ජලය එකතු කරලා ජලයේ දිය කරගන්න. හොඳට මිශ්‍ර කරගන්න. ඒතර ජලයේ මිශ්‍ර කළාට පස්සේ මෙන්න මේ වගේ අපි ඇටවුමක් ඔබ බලන්න. මෙතන දීලා නැහැ. බලයි ටියුට් එකේ ඇති රූප සටහනක් තියෙනවා මෙන්න මෙහෙම. කුණීලයක් අරගෙන පෙරහන් කඩදාසියක් මේකට නමලා දාලා මෙතන බීකරයක් අරගෙන වෙනත් බීකරයක් අරගෙන වීදුරු කූරක් විදුරු කූරක් දිගේ මේක මේ වැටෙන්නේ සලස්සන විදුරු කූරක් දිගේ වැටෙන්නේ සලස්සන්නේ මේක මේ විසිරෙන්න පුළුවන් මේනදී විසිරෙන්න පුළුවන් අර එක තැනකට යන්න ඕන නිසා මේක දිගේ විදුරු කූරු දෙක ගලාගෙන එන සලස්සනවා ඒතර පෙරහන් කඩදාසිය තුල අර මිශ්‍රණය එකතු වෙනවා ඒකේ මෙහෙම පහලට පෙරිලා යනවා මේකට පහලට පෙරිලා යනවා සමහර දේවල් සහ සමහර දේවල් මේක උඩ ඉතුරු වෙනවා හරිද ඉතුරු වෙනවා එතකොට පෙරිලා යන එකට කියනවා පෙරණය කියලා මෙන්න මේ පෙරිලා මේකට යන එකට කියනවා මොකද්ද පෙරණය මොකක් කියලාද කියන්නේ පෙරණය එතකොට මෙන්න මෙතන ඉතුරු වෙච්ච දෙයට කියනවා අවශේෂ ද්‍රව්‍ය අවශේෂ කියලා මේක ඉතුරු වෙච්ච දෙයට අපි කියනවා අවශේෂ කියලා ඒක පෙරිලා ගිය දෙයට කියනවා පෙරණය කියලා අවශේෂ සහ පෙරණ පැහැදිලිද අවශේෂ සහ පෙරණ. එතකොට දැන් මේ පෙරලා ගියේ මොනවද කියලා හිතන්න. පෙරලා ගියේ මොනවද? පෙරලා ගියේ ජලය දිය වෙච්ච එක. ජලය හොඳට දිය උනේ කවුද? කවුද දිය උනේ හොඳට? සජල කොපර් සල්ෆේට්. කොපර් සල්ෆේට් තමයි ජලය දිය වෙන්නේ. නැප්තලින් ජලය දිය වෙන්නේ නැහැනේ. ඒ නිසා මෙන්න මෙතන කොපර් සල්ෆේට් වෙන් වුණා කියලා අපි ගන්නවා. දැන් කොපර් සල්ෆේට් තියෙන්නේ මෙහෙම ජලීය තත්ත්වයේ අපි ඒක කැට බවට පත් කරගන්න මොකද කරන්නේ? මේක අපිට පුළුවන් රත් කරන්න. ඔක රත් කළාට පස්සේ අපිට කොපර් සල්ෆේට් කැට කැට ස්පටික වෙන් කරගන්න පුළුවන්. දැන් මොකද උනේ? අර මිශ්‍රණයක් දැන් මිශ්‍ර වුණා. ඒ මිශ්‍රණය තිබ්බ සංඝටක අපි වෙන් කරගත්තා. එතකොට එහෙම වෙන් කරගන්න පුළුවන් වෙන්නත් ඕන මිශ්‍රණයක. එහෙම වෙන් කරගන්න බැරි නම් ඒක මිශ්‍රණයක් කියලා සලකන්නේත් නැහැ. හරිද? එහෙම වෙන් කරගන්න පුළුවන් වෙන්නත් ඕන. මේ තියෙන්නේ රසායනික ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ මිශ්‍රලා තිබ්බට. එතකොට අපි මෙන්න බලන්න එහෙනම් මිශ්‍රණයට හොඳ පැහැදිලි අදහසක් ගන්නවා. සංඝටක දෙකක් හෝ වැඩි ගන්න රසායනික වෙනස් වෙලා නැහැ. රසායනික වෙනස් වෙයි මිශ්‍ර වෙලා තියෙන්නේ. සහ ඒ සංඝටක අපිට භෞතික ක්‍රම වලින් වෙන් කරගන්න පුළුවන් නම් ඒ වෙන් කරගන්න පුළුවන් පදාර්ථයට කියනවා මොකක් කියලාද මිශ්‍රණයක් කියලා. පැහැදිලිද මේ කියන අදහස? සංඝටක දෙකක් හෝ වැඩි ගණනක් තියෙනවා. ඒවා රසායනිකව සංයෝජනය වෙලා නැහැ. රසායනික සංයෝජනය නොවි එහෙනම් කොහොමද තියෙන්නේ මිශ්‍ර වෙලා තියෙන්නේ? ඒ සංඝටක භෞතික ක්‍රම වලින් වෙන් කරගන්න පුළුවන් නම් අන්නේ වට කියනවා මිශ්‍රණ කියලා. ඒකට ඔයාලට මතකද දන්නේ මම පෙන්නුවා සහ ඔයාලට 11 වසර පේපර් එකේ ඇවිල්ලා තිබුණා මිශ්‍රණයක් යනු කුමක්ද කියලා. ඒතර ඒ අදහස ඕම තියෙනවා නම් බය නැතුව ලකුණු දෙන්න පුළුවන් අප. රාජිරද මිශ්‍රණයක් යනු කුමක්ද? සංඝටක දෙකක් හෝ වැඩි ගණනක් රසායනිකව වෙනස් නොවි මිශ්‍ර වී පවතිනා වූද ඒ සංඝටක භෞතික ක්‍රම වලින් වෙන් කරගත හැකි වූද පදාර්ථවලට කියනවා මිශ්‍රණ කියලා. අපි කලින් පෙන්වුවේ ඒ සංඝටක ටික වෙන් කරලා වෙන් කරගන්න පුළුවන් ක්‍රමයක්. කොහොමද වෙන් කරගත්තේ? ඒ දෙන්නම ජලයේ දිය කරනවා. නමුත් දිය වෙන්නේ එක්කෙනයි. ඊට පස්සේ ඒක පෙරලා ගන්නවා. පෙරලා ගත්තාම පෙරණයට යනවා උපසල්පේ. අර අවශේෂ ද්‍රව්‍ය ටික උඩ ඉතුරු වෙනවා. අර පෙරණේට අපි කොපසල්පේට් ටික රත් කරලා ඉස්පටික බවට හදලා වෙන් කර ගන්න පුළුවන්. ඒ නිසා ඔන්න මිශ්‍රණ කියන මාතෘකාව අපි ලිව්වා.
මෙතන රියුට් එකේ තියෙනවා එහෙමනම් මිශ්‍රණයක් කියන්නේ මොකක්ද කියලා ඔතනින් ඉක්මනින් ලියා ගන්න පැහැදිලිද පුළුවන් නේ ලියන්න මිශ්‍රණයක් කියන්නේ මොකක්ද කියලා අපිට කියපු අදහස පැහැදිලි නැත්නම් නැවත අහන්න පුළුවන් උදාහරණයක් ඇසුරින් මම තාය පැහැදිලි කරන්න මොකක්ද මිශ්‍රණයක් කියන්නේ කියලා ලියන්න हर दलीली वर्णन किया ना हरिद कर मिश्रण क्या मवींदी क्या बलान मुखाक्त සංඝටක භෞතික ක්‍රම මගින් වෙන කරගත නොහැකි ඌද පදාර්ථ මිශ්‍රණ සං ඊළඟට අනිදරුන්තක කියන්න පුළුවන් මොකද විභාගෙදී අහපු එකක් නිසා අරගේ ලකුණු ඒවලා තියෙනවා චුට්ටක් දාන්න මැසේජ් එකක් ලකුණු තත්ත්වය පිළිබඳව දරුවන් संघाटक मिश्रवादी संघाटक संघाटक अभी मेती संघाटक मेक पाड़कर मेक मे अभी आहलती मिश्रने संघाटकियान इवर वेला බලමු මොකක්ද සංඝටක කියන්නේ කියලා උදාහරණ අරගෙන ඒවල තියෙන සංඝටක මොනවද කියලා හඳුනා ගන්න. හරි දැන්ට මේක ලියා ගන්න මොකක්ද සංඝටක කියන්නේ කියලා. හරිද? සංගතක ලෝක පාඩම මුලින්දලා අල්ලගෙන යමු උඩ ටික නැච්චර ගැටුවක් නැහැ මුලයි අවසාන ටික ඇච්චර ලොකු ගැටුවක් නැහැ තියරි ටිකක් තියෙන්නේ ඒක මැද තමයි ටිකක් අමාරු ඒවා අපිට හම්බෙන්නේ
हरी नहीं दापी आम इंद्रिय टे तेरे उरने तंग किया ना तो मैंने में हम भगवान दीला तीर ना एक सांगाटक के मनवाद के लिए बलन सीमेंटी बादाम या गातो तो मनवाद एक तीर ना सांगाटक के किया ने के तमाम इतने दिन हम लोग आने तीर सीमेंटी गिवाल हाथने कोटे हम सीमेंटी बादाम आना ना वाले ने तो रे सीमेंटी बादाम वाले तीर ना वैली पाविच्ची कर एक सांगाटक के आखिर तीर वैली तीर ලැට සිමෙන්ති තියෙන. ලැට ජලය කියන. එතකොට මේ සංඝටක මොනවද කියන එක අඳුරා ගන්න. මිශ්‍රණයක තියෙන සංඝටක මොනවද කියන එක අඳුරා ගන්න. එහෙනම් කේක් මිශ්‍රණයක් ගත්තොත්. එතකොට මේවල අපිට සමහර තැන්වලදී ප්‍රශ්නාර්ථ එනවා. නමුත් ඒවට අපිට උත්තර නැහැ. සා උත්තර හොයා ගන්න වෙනවා මොනවද? දැන් මේවා කොහොමද අහපව වෙන් කරගන්නේ? දැන් මිශ්‍රණයකදී කියනවානේ භෞතික ක්‍රම වලින් වෙන් කර ගැනීම හැකියාවක් තියෙනවා කියලා නේ. එතකොට මෙන්න මෙතන අපිට ගැළළු ටිකක් එනවා. ඒක ප්‍රශ්නාර්ථයක් නේ. මොකක්ද ප්‍රශ්නාර්ථය? මේ සංඝටක ටික වෙන් කර ගන්න පුළුවන්ද කියන කාරණා. මෙතන තියෙනවා මොනවද? කේක්, සීනි පිටි ජලය, වර්ණක බටර්. එතකොට ඒවා මොකක් හරි වෙනත් සංකීර්ණ හරි සරල හරි භෞතික ක්‍රම වලින් වෙන් කර ගන්න ක්‍රම හොයා ගන්න වෙනවා. लिंग जल मनोवाद तीन संघाटक जल तीरान दीवेला तीर ऑक्सीजन अभी अटीना द्रव्य ऑक्सीजन तीन दीवेला तीन विना वायु वर्ग लवण वर्ग मे सांग जल तीन अर्द लिंग जल उन्न संघाटक तीर सागर जल तभी एक कथाकर लुणु निष्पादने මේ සාගර ජලයේදී අපිට හම් වෙනවා ජලයට අමතරව විවිධ ලවණ වර්ග මොනවද සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් මැග්නීසියම් සල්ෆේට් කැල්සියම් කාබනේට් ඔය වගේ ලවණ වර්ග ගණනාවක් සාගර ජලයේ තියෙනවා ඒක අපිට මෙතනදී අඳුරා ගන්න පුළුවන් සාගර ජලයේ තියෙන සංඝටක මොනවද ලිං ජලයේ තියෙන සංඝටක මොනවද කියන එක අඳුරා ගැනීමේ හැකියාවක් තියෙනවා सटहन संघाटक प्रश्न आलती है पहात मिश्रण लड़ांग संघाटक मनोवादी प्रश्न अभी लघुवटे नमूत अभी अदुरागा प्रश्न मिश्रण संघाटक मनोवाद मिश्रण संघाटक अंदुराट लिया वगुवे उतन वगुवे उतन तीन मे सांघाटक मनोवाद की लखनऊ हम नीन अंतर बला मेवा बला तेरे वचन पद आव इवा महा चट संघाट के अखी मुखा तेर एम गेट तीर महा अरे तो मैं लीला डिजाइन करा ना हाँ।
තාම අපි පොඩි පොඩි දේවල් ගැන තමයි මේ බලමින් ඉන්නේ. තාම සංකීර්ණ පැත්තට ආවේ නැහැ. මෙන්න මෙතනත් මේ සංඝටකවල අපිට මිශ්‍රණවල තියෙන වර්ග දෙකක් මම කියලා ඉන්නම්කෝ. මිශ්‍රණ කියන එක ගත්තම අපිට හම්බෙනවා හැමතැනම සංහිතිය සමාන නම් හැමතැනම සංහිතිය සමාන නම් අපි ඒවට කියනවා සමජාතීය මිශ්‍රණ කියලා. අපිට මිශ්‍රණ වර්ග දෙකක් හම්බ වෙන එකක් සමජාතීය මිශ්‍රණ අනිත් එක අපි කියනවා විෂමජාතීය මිශ්‍රණ විෂමජාතීය මිශ්‍රණ හරිද ඔය වර්ග දෙක ගැන තමයි අපි මේ දැන් හඳුනා ගන්න යන්නේ මෙන්න බලන්න මේක මොකද්ද කරන්න තියෙන්නේ කියලා කරන්න තියෙන්නේ කියන එක බලමු එතකොට ඒක පැහැදිලි වේද කියලා බලන්න බීකරයක් ඕන මැටි ඕන ජලය ඕන රෙදි කැබැල්ලක් ඕන. බීකරයකට ජලය මිලිලීටර 500ක් විතර අරගෙන මැටි 5 ග්‍රෑම් 10ක් විතර දාලා හොඳින් කලතන්න කියලා කියනවා. හොඳින් කලතලා නිශ්චලව තියන්න කියලා තියෙනවා. ඊට පස්සේ වෙනත් බීකරයකට රෙදි කැබැල්ලකින් බොරපැහැ ජලය පෙරා ගන්න. හරිද? බොරපැහැ ජලය පෙරා ගන්න. පෙරා ගන්න කියලා කියනවා. ඊළඟට පැයක් පමණ නිශ්චලව තබා මෙම ද්‍රාවණයේ බොරපැහැය ද්‍රාවණය පුරාම ඒකාකාරව පැතිරී ඇතිදැයි බලන්න. එන ද්‍රාවණයේ ඉහළ ඉඳලා පහළට එක සමානද කියලා බලන්න කියලත් කියනවා. හරිද? එතකොට ඒක එකක්. එතකොට අපිට පේනවා දැන් මේක ඇත්තටම අපිට විෂම ජාතිය මිශ්‍රණයක් විදිහට ලැබෙන්නේ. එතකොට හැමතැනම එකම සංහිතියක් නැහැ. අර පෙරලා ගත්තත් සමහර අංශු ඝනත්වයේ වැඩි අංශු පහළට එනවා. එතකොට පහළ තද ගතිය වැඩි, බොර ගතිය වැඩි, ඉහළ බොර ගතිය අඩු. හරිද? ඊළඟට ඒක පැහැදිලි ඇති නේද? දැන් මේ බලපුවම අපිට පේන දෙයක්. ඊළඟ කාරණේ තමයි මෙතන අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. මේක ලෝහ තහඩුවක් අරගෙන මේ ලෝහ තහඩුවේ උඩින් අපි මෙතෙන්ට දානවා අර 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 මිශ්‍රණයෙන් තැන් දෙකකින් වීදුරු පුරක් අරගෙන මෙන්න මෙතනින් ඩොට් එකක් අරගෙන මිශ්‍රණයෙන් බිඳුවක් දානවා ඊළඟට මෙන්න මේ පතුලේ හරියෙන් බිඳුවක් අරගෙන දානවා වතුර බිඳුවක් ඒ කියන්නේ මිශ්‍රණයෙන් බිඳුවක් ඊට පස්සේ මේක රත් කරන රත් කරපුවාම ජලය වඩ වාෂ්ප වෙලා යනවා එතකොට ඉතුරු වෙන ඒවාට අපි කියන නමක් අවශේෂ ද්‍රව්‍ය අවශේෂ ද්‍රව වැඩිපුරම තියෙන්නේ කොතනද? A වලද B වලද? ඔයාලට හිතන විදිහට අවශේෂ ද්‍රව්‍ය ඉතුරු වෙන ද්‍රව්‍ය වැඩිපුරම තියෙන්නේ A වලද B වලද? B වල. B වල. ඇයි B වල තියෙනවා කියලා හිතන්නේ? හේතුවක් තියෙනවද? B වල තියෙන හේතුව තමයි B වල වැඩිපුර අංශු තියෙනවා මැටි අංශු ඝනත්වය වැඩි නේ ඒවා පහළට ගිහිල්ලා B වල වැඩිපුර මැටි අංශු තියෙනවා එතකොට අර A වල මැටි අංශු ඝනත්වය වැඩි ඉඳ පහළට යනවා A වල වැඩිපුර මැටි අංශු නැහැ ඒ නිසා A වල තියෙන අවශේෂ ද්‍රව්‍ය අඩුයි B වල තියෙන අවශේෂ ද්‍රව්‍ය වැඩි කියන එක ඔළුවට ගන්න පැහැදිලිද ඒක මේ මිශ්‍රණය අපි සලකනවා මොන මිශ්‍රණයක් විදියටද සමජාතීය මිශ්‍රණ සෝරි විෂමජාතීය මිශ්‍රණයක් විදියට අපි මේකට කියනවා විෂමජාතීය මිශ්‍රණයක් විදියට විෂමජාතීය මිශ්‍රණයක් විදියට පැහැදිලිද විෂමජාතීය මිශ්‍රණයක් මේක. ඉතින් මෙතනදී බලන්න තවත් දෙයක් අපි ඒ වගේම කරනවා. මොකක්ද අපි මේ කරන අනික් දේ තමයි අපි ගන්නවා බීකරයකට මිලිලීටර් 250ක් විතර ජලය අරගෙන ඉවරලා මොකද කරන්නේ? ඒකට දානවා පිරිසිදු ලුණු. මේ අරගෙන මේකට අපි දානවා මොනවද ලුණු. දාලා දිය කරනවා. ලුණු දාලා දිය කරපුවාම මොකද වෙන්නේ? ලුණු දාලා දිය කරපුවාම මේක දිය වෙනවා හොඳට. දෙවුනා මොකද වෙන්නේ අපි අර වගේම නිරීක්ෂණය කර අර වගේම නිරීක්ෂණය කරන ඒකෙදි කරන්නේ මෙන්න මේ ඉහලින් ගන්නවා අර තහඩුවක් අරගෙන මේ ඒ කියලා මේක ගමුකෝ මෙතනින් අපි මිශ්‍රණයෙන් බිඳුවක් අර මෙන්න මෙතනින් තියන ඒ
इलाट मे पतुले बी वलि अभी बिंदु अकन मिश्रण बिंदु अकर मेतरी इला मेक रत्कर मुखद वेन्नोना मे तेम अवशेष द्रव्य विनाश सामन दिखाई बल इतना अवशेष द्रव्य अभीलावट लभिन्न सामन मिश्रण पुरा हेमतन में एक साति आगे मिश्रण पुरा हेमतन में एक साति आगे ऐन सालिंगे वाले पास विनाश लुणु द्रावण लुणु द्रावण लुणु द्रावण अभी निगमने लुणु द्रावण मिश्रण पुरा हेमतन साहित्य सामन हेमतन तीन एक अंशु प्रमाण एक वर्ग अंशु प्रमाण के मिश्रण तमें समजातीय मिश्रण कट की समजातीय मिश्रण की समजातीय मिश्रण उदाहरण लुणु द्रावण सीनि द्रावण एवगे देवा समजातीय मिश्रण विधियट अभी पुलवा हरिद एवगे मिश्रण अभी समजातीय मिश्रण विधियट गारण पुलवा पैदलिद हर इतकोट मेक लियागम उदाहरण एक अभी विषमजातीय मिश्रण तेवागेमती विषमजातीय मिश्रण की मिश्रणे पुरा संगीति एकाकार नैमीन संगीति विना एक अभी बैलुए मुखाकर एक अभी बैलुआर पास तेनीन तेन सांपल बिंदु करगन निरीक्षण बैलुए रत्कर अवशेष द्रव्य सामान तीन सामान सामान नेवटना विषम जाति सामान लभनवना एवट की समजातीय मिश्रण की उदाहरण विषम जातीय मिश्रण वाले मेतन गुड़ाकन मे पालतुर सलाद की विभाग आहार दीप पालतुर सलाद पीलिपद पालतुर सलाद अभी मेटिक लियागन मे वर्ग दिख लियागन इधर समजातीय मिश्रण की लियागा नीट पास अभी वाल विषम जातीय मिश्रण की समजातीय मिश्रण की आने मनोवाद की उदाहरण लिया इट पास अभी विषम जातीय मिश्रण की आने मनोवाद के लिया विषम जातीय मिश्रण की आने मनवाद की नीलकुड़ जल दीगर नीलकुड़ गण बर वैडी गणते वैडी अगर समजातीय अंशु पालट पालट वेटेन पालट इकना पुड़ा तिब्ब तपिट बला पुड़वा सलगा विषम जातीय मिश्रण उदाहरण त्यागा पलतुर सला फ्रूट सलाड की आने विषम जातीय मिश्रण की आगा
හරි නේද යනවා දැන් මෙතන අපිට තියෙනවා මෙන්න මේකත් ලොකු වගුවක් ඕක මම දීලා තියෙනවා ටියුට් එකේ මේකේ තියෙන වැදගත්කම තමයි මේ අපිට තියෙනවා මෙන්න මේ හඳුනා ගැනීමක් කරා මොකද්ද හඳුනා ගැනීම අපිට ලැබෙනවා සමජාතීය මිශ්‍රණ වර්ග දෙකක් සමජාතීය මිශ්‍රණ බෙදෙනවා වර්ග දෙකකට මොකද්ද එකක් ඝන ඝන එකක් ඝන ඝන තව එකක් තියෙනවා ඝන ද්‍රව තව එකක් තියෙනවා ද්‍රව වායු කියලා ඔය විදිහම විෂම ජාතියකටත් ඔහොමම තියෙනවා විෂම ජාතියකටත් ඔහොමම තියෙනවා ඝන ඝන විෂම ජාතිය ඝන ද්‍රව විෂම ජාතිය ද්‍රව වායු ඊළඟ වායු වායු එහෙමත් තියෙනවා ද්‍රව වායු 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 එහෙමත් තියෙනවා ත්‍රය විදියට මේ සමජාතීය මිශ්‍රණක් තියෙනවා විෂම ජාතීය මිශ්‍රණක් තියෙනවා ඒකට උදාහරණ අපිට අඳුරගෙන ඉන්න වෙනවා හරිද එතකොට මෙතන බලන්න ඔයාලට පේනවා ඇති තිරිඟු පිටි මෙතන උත්තරේ තියෙනවා මට කියන්නේ ඉරුන්දිව මොකද්ද තිරිඟු පිටි මිශ්‍රණය අයිති වෙන්නේ මොන මිශ්‍රණයක්ද විෂම ජාතීය මිශ්‍රණයක් ඒක මොන විෂම ජාතීය මිශ්‍රණයක්ද කියලත් අපි කියන්න ඕන එකක් කියන්න ඝන ද්‍රව තිරිඟු පිටි කියන්නේ ඝන ජලය කියන්නේ ද්‍රව මේ දෙන්න එකතු කරපුවාම විෂම ජාතීයයි එනම් ඝන ද්‍රව මෙන්න මේක කියා ගන්න පුළුවන් වෙන්න ඕන ඊළඟට ඉසුම් කියන්න මොනවද ලුණු ද්‍රාවණ එහෙම නැත්නම් ලුණු ජලයේ දිය කරපුවාම ලැබෙන්නේ මොන වගේ ද්‍රාවණයක්ද ඝන ද්‍රව සමජාතීය මිශ්‍රණ ඝන ද්‍රව සමජාතීයයි අන්න ඒ විදිහටම අපිට හිතා ගන්න පුළුවන් වෙන්න ඕන ඝන ද්‍රව සමජාතීය සමජාතීය එහෙනම් මේකදී බලන්න කියන්න තියෙන්නේ කවිසන්දිතුව පොල් තෙල් ජලයත් එක්ක මිශ්‍ර කරපුවාම මොන වගේ තත්ත්වයක්ද ඇති වෙන්නේ ද්‍රව ද්‍රව විෂම ජාති ඝන ද්‍රවද ඝන ද්‍රව කියලා කිව්වේ මොකක්ද කිව්වා යමන් කියන්න ද්‍රව ද්‍රව විෂම ජාතියයි දෙන්නම ද්‍රවනේ ඒ නිසා ද්‍රව ද්‍රව ළඟට විෂම ජාතිය මේ විදිහට අපිට කියන්න පුළුවන් ඊළඟට මොවින්දිදුව එතිල් මන්දසාර ජලයේ දිය කරපුවාම මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ ද්‍රව ද්‍රව සමජාති ඔය එතිල් මන්දසාර කියන්නේ සැනිටයිස් හදලා තියෙන තේවනනේ ද්‍රව එතිල් මන්දසාර කියන්නේ ද්‍රව ජලය කියන්නේ ද්‍රව 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 සමජාතිය ද්‍රව ද්‍රව සමජාතිය මිශ්‍රණ ඊළඟට තසි කියන්න සීනි සහ ලුණු මිශ්‍ර කෙරුවා ලුණු ලුණු කැට තියෙන්නේ සීනි ලුණු කැටයි මිශ්‍ර කර ඝන ඝන විෂම ජාතිය මිශ්‍රණ ඝන ඝන විෂම ජාතිය සීනි කියන්නේ ඝනයක්නේ ලුණු කියන්නේ ඝනයක් දෙය දෙන්නවා අපි සලකන්නේ ලුණු ඝන ඝන විෂම ජාතිය ඔන්න බලන්න ඊළඟට සාවැදගත් එකක් තියන්න තරලකුණුකුත් දාලා තියෙනවා පොප සහ සින් මිශ්‍ර කරලා හදනවා පිත්තල ඔකට කියන්නේ ඇත්තටම පිත්තල කියලා ඊළඟ ටියුට් එකෙත් ඒක ටයිප් කරලා තියෙනවා පිත්තල පොප සහ මේ මොනවද සින් මිශ්‍ර කරලා හදලා තියෙනවා ඒකට කියන නම මොකක්ද ඒකට කියන නම ඝන ඝන සමජාතීය ගන්න ඝන ඝන වලට සමජාතීය එකක් අපිට ලැබෙනවා මොකක්ද පිත්තල පිත්තල වල කොපය තියෙනවා සිංක් තියෙනවා
විස්තර වල තියෙනවා නේද කොබ සහ සිංක් තියෙන. ඒ නිසා අපි එකට කියනවා ඝන ඝන සමජාතිය සමජාතිය. එකයි වැදගත්කම. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් රත්තරන් ජලය ගත්තොත් ඒක ඇත්තටම මේ කුණු ජලය ගත්තොත් ඒකේ දී වෙලා තියෙන වායු වර්ග ඉවත් වෙනවනේ. ඒකේ තියෙන වායු වර්ග අයින් වෙනවා. ඒතර අයින් වුණාම අපි ඒකට කියනවා වායු ද්‍රව කාබන් ඩයොක්සයිඩ් කියන්නේ වායු ජලය කියන්නේ ද්‍රව වායු ද්‍රව ඉසම ජාති. දැන් ඔයාලා දන්නවා මොනවද සිසිල් බීම වල තියෙනවා මේ මොනවද සිසිල් බීම වගේම මේ සෝඩා. ඒ සෝඩා හදන්නේ කොහොමද ඝන මේ මේ කාබන් ඩයොක්සයිඩ් වායුව ජලයේ දිය කරු. එතකොට මතක තියාගන්න මේක මේ මූඩිය වහලා තියෙනකොට දැන් විවෘත නොකර මූඩිය වහලා තියෙනකොට තමයි මේ තත්වය හරියන්නේ. ඒක වායු ද්‍රව සමජාතීය තත්වයේ තියෙන එකක්. මූඩිය වහලා තියෙනවා නම් මූඩිය වහලා තියෙනවා නම් ඒක වායු ද්‍රව සමජාතීය. හැබැයි මූඩිය අරපු ගමන් මොකද වෙන්නේ? වායුව ඉවත් වෙලා යනවා. එතකොට ඒක විසම ජාතීය තත්වයට පත් වෙනවා. විසම ජාතීය බවට පත්. හරිද? ඔන්න ඔය ටික අඳුර ගන්න ඕන. මම ඔය ටික ඩියුට් එකේ දීලා තියෙනවා. ඒ නිසා ඒක ලොකු දෙයක් නෑනේ නේ. ඔන්න ඔතනින් පස්සේ අපි එනවා තවත් අලුත් නමකට. මොකක්ද ඒ නම? මෙන්න මේක වැදගත් පොතක තියාගන්න ප්‍රශ්නවලදී එන්න පුළුවන්. ඊළඟ දැන් මේක අපි කතා කරනවා ද්‍රාවණය. ඒ ඔය ද්‍රාවණයක් කියන එක ගොඩක් වෙලාවට සමජාතීය මිශ්‍රණවලට අයිති වෙන එකක්. සමජාතීය මිශ්‍රණවලට ද්‍රාවණයක් කියන්නත් පුළුවන් ද්‍රාවණය. ද්‍රාවණයක් කියන එක මොකේද කියන්න පුළුවන් සමජාතීය මිශ්‍රණවලට. සමජාතීය මිශ්‍රණ. එතකොට මේ ද්‍රාවණයක තියෙන කොටස් දෙකක්. මොනවද තියෙන කොටස් දෙක? ද්‍රාවකය ඊළඟට ද්‍රාව්‍ය. ඔය දෙන්න එකතුලා තමයි ද්‍රාවණයක් හැදේ. ඔය දෙන්න එකතුලා තමයි ද්‍රාවණයක් හැදේ. පැහැදිලිද? ද්‍රාවකයයි ද්‍රාව්‍යයයි එකතු වෙලා හැදෙනව මොනවද? ද්‍රාවණය. ඒක වැඩිපුරම තියෙන එකට ඒ මිශ්‍රණය වැඩිපුරම තියෙන එකට අපි කියනවා මොනවා කියලාද? ඒ මිශ්‍රණය වැඩිපුරම තියෙන එකට කියනවා ද්‍රාවකය කියලා. මිශ්‍රණයක වැඩිපුරම තියෙන එකට කියනවා ද්‍රාවකය කියලා. මිශ්‍රණයක අඩුවෙන් තියෙන එකට කියනවා ද්‍රාවකය ද්‍රාව්‍ය. මේ උච්චාරණය කරන එක ද්‍රාව්‍ය. හරි මම උදාහරණයක් මෙහෙම අරගන්නම් කවුරු හරි ඉදිරිපත් වෙන්න. අපි ගන්නවා සැනිටයිසර්. එහෙම නැත්නම් සැනිටයිසර් නේ අපි ගමු මොනවද? ලුණු ද්‍රාවණය. ලුණු ද්‍රාවණ. ඒක සමජාතීය මිශ්‍රණ තමයි මේකට අයිති වෙන්නේ. ලුණු ද්‍රාවණයක මට කියන්න කවුරු හරි ලුණු ද්‍රාවණය හදන්න ගත්ත සංඝටක මොනවද කියලා? ජලය ලුණු. ජලය සහ ලුණු. අතලෝක වැඩිපුරම තියෙන්නේ ජලයේද ලුණුද? ජලය. ජල එහෙනම් ජලයේ පත් වෙන මොකක් බවටද? ද්‍රාවකයේද ද්‍රාව්‍යේද? ද්‍රාවකේ. ද්‍රාවකේ. ගොඩක්ලාට අපි දිය කරන්න ගත්තා කියන අදහසකුත් තියෙනවා. මේක තමයි අනිත් එක දිය කරන්නේ. ද්‍රාවකයේ තුල තමයි ද්‍රාව්‍ය දිය කරන්නේ. එහෙම එකකුත් තියෙනවා. ලුණු ද්‍රාවණය ගත්තා මේක වැඩිපුරම තියෙන ජලය නිසා ජලය තමයි ද්‍රාවකය ලුණු තමයි ද්‍රාව්‍ය. වැඩිපුරම තියෙන එක තමයි ද්‍රාවකයේ විදිහට හැඳින්වෙන්නේ. ඉතින් අනිත් දේවල් ද්‍රාව්‍ය. මේ නම මතක තියාගන්න අපිට ඕන. හරි. ඊළඟට අපි මෙන්න මෙතන හඳුනගෙන එතන තියෙන ප්‍රශ්නට උත්තර හොයලා බලමු මොකද්ද කියලා. මෙන්න මේ ප්‍රශ්න දෙක අපි කතා කරපු ප්‍රශ්න දෙක තියෙනකට උත්තර දෙලා යමු. ඔව්. ඒක
අයවෙනි ප්‍රශ්නට ලියා ගන්න උත්තරය වැඩිපුරම ඇති ද්‍රාවණයේ සෑදීමට මිශ්‍ර කර සංඝටක අතරින් වැඩිපුරම ඇති සංඝටකය ද්‍රාවකය වෙනවා අනිත් සංඝටක ද්‍රාවක ලෙස හඳුන්වනවා හරිද प्रश्न उत्तरे लुणु द्रावण द्रावे सह द्रावे नमकरा उत्तरे අරිනේ ඊළඟට මෙන්න මෙතන ප්‍රකාශය බලනවා මෙතන දීලා තියෙනවා පිත්තල ගැන එතකොට දැන් මට කියන්න කවුද කියන්නේ मेक द्रावक मुखद द्राव्य मुखक्त किलवंद बल द्रावक द्राव्य सिंह अर्थ द्रावक वेपुर तीन संघटक द्रावकान अड़वन तीन संघट पीतल वाले तीन वाल पीतल की गणगान समजातीय मिशन සමජාතීය මිශ්‍රණ වලට ද්‍රාවණය ද්‍රාවණය කියලත් කියනවා ද්‍රාවණය කියන එක ඇත්තටම මේ අර ද්‍රාවණය කියන එක මේකට කොච්චර දුරට ගැලපෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා එසේද සමජාතීය මිශ්‍රණයන් නිසා අපිට මේක කොපුව තමයි වැඩිපුර තියෙන්නේ ඒ නිසා ඒක ද්‍රාවකයේ විදියටත් සිංක් තියෙන අඩුවෙන් නිසා ඒක ද්‍රාවණය විදියටත් ගන්න පුළුවන් හරිද හරි ब्रेक टिक लिया गया पीट पास मेन में क्रियाकार हता करो
හරි නේද අපි එවනම් මේ ක්‍රියාකාරකම කතා කරමු හරි දැන් මෙන්න මේවයි මේ ක්‍රියාකාරකම කරගෙන හොඳට අවබෝධ කරගන්න මේකෙන් ප්‍රශ්නයක් ආවා 2016 තිබ්බ පළවෙනි විභාගෙදි අලුත් සිලබස් එකේ ඔයාලා දැන් කරන සිලබස් එකේ පළවෙනි විභාගෙදි පේපර් එකේ ප්‍රශ්නයක් ආවා මේ ද්‍රව්‍යතාවයේ සම්බන්ධ මේ බලන්න පිරිසිදු බීකරයකට ජලය මිලිලීටර 100ක් පිරිසිදු වෙන්න ඕන ඒව අනිවාර්යෙන් විභාගෙදි ලියන්න ඕන පිරිසිදු නැත්තම් මේ වැඩේ හරියන්නේ නැහැ පිරිසිදු බීකරේ ජලය ගන්නකොටත් ජලය අපිට සාමාන්‍ය ජලය ගන්න බෑ ඒ නිසා ජලය ගන්නකොට පරීක්ෂණ කරන්න මෙතන ලියලා නමුත් ආශ්‍රිත ජලය ගන්න ඕන කියන එක මතක තියාගන්න ඇයි ආශ්‍රිත ජලය ගන්න ඕන මොකද ඒකේ වෙනත් අයන වර්ග නැහැ වෙනත් සංඝටක නැහැ ආශ්‍රිත ජලයම විතරයි තියෙන්නේ ඒ නිසා පරීක්ෂණ කටයුතු වල අපි ගන්න ආශ්‍රිත ජලය දැන් මෙතන නැති වුණාට ආශ්‍රිත ජලය කියන එක ඔලුවට දාගන්න ඒක මිලිලීටර් 100ක් මැනගෙන පිරිසිදු ලුණු කුඩු ග්‍රෑම් 100ක් මැනගන්න කියලා තියෙනවා වරකට ලුණු සුවල්පේ බැගින් මොකද කරන්නේ මේකට දානවා දිය කරනවා දානවා දිය කරනවා වරක දාපු ප්‍රමාණය සම්පූර්ණයෙන් දිය වෙලා යනකම් අනිත් එක දාන්නේ නැහැ මම පොඩ පොඩ පොඩක් දානවා දිය කරනවා පොඩක් දානවා දිය කරනවා දිය කළේ වුණාම ඊළඟ පොඩ දානවා ඕම 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 යනකොට කිසියම් අවස්ථාවක් එනවා මේ ලුණු කුඩු දැම්මට දිය වෙන්නේ නැති ලුණු කුඩු දැම්මට දිය වෙන්නේ නැති අවස්ථාවක් හරිද ලුණු කුඩු දැම්මට දිය වෙන්නේ නැහැ අන්න ඒ අවස්ථාව වෙනකොට අපි වැඩේ නවත්තන ඒ කියන්නේ මෙන්න මේ ජලයේ දිය වෙන උපරිම ලුණු ප්‍රමාණය අපිට ලැබෙනවා දැන් මේකේ ලුණු කුඩු දිය කරන දිය කරන දිය කරන කියලා මේ අපිට එක අවස්ථාවක් වෙනවා දැම්මට දිය වෙන්නේ අපිට මේ කොච්චරක් දැම්මද කියලා හොයාගත්ත හැකි ඉන්නේ ග්‍රෑම් 100ක් තිබ්බා ග්‍රෑම් 100 මෙතෙන්ට දැම්මා කීයක්ද බලන්න දැන් ඉතුරු ටිකක් තියෙනවානේ ඉතුරු වල ස්කන්ධය මැනගත්තර අපි හිතමු ඉතුරු ස්කන්ධය ග්‍රෑම් 40යි කියලා ඉතුරුයි ග්‍රෑම් 40යි කියලා දිය වෙලා තියෙනවා කොච්චරක්ද ග්‍රෑම් 60ක් දිය වෙලා තියෙනවා අපි එහෙම ගත්තා කියන්නේ ග්‍රෑම් 60ක් දිය වෙලා තියෙනවා ඉතුරු ප්‍රමාණයෙන් අඩු කරලා ගත්තා එතකොට අපි දැන් තීරණය මේ ලුණු උනත් වතුර ගත්තාම ඒකේ ගොඩක් දිය කරන්න බෑ අපිට හිතන හිතන තරම් දිය කරන්න බෑ ඒක දිය කරන උපරිම ප්‍රමාණයක් තියෙනවා ඒ උපරිම ප්‍රමාණයට වඩා දිය කරන්න බෑ අර උපරිම ප්‍රමාණයට දිය වුණාම අපි ඒක නමක් කියනවා ඒකට කියනවා මොකද්ද කියන නම සම්පෘප්ත ද්‍රාවණයක් කියලා කක් කියලාද කියන්නේ සම්පෘප්ත ද්‍රාවණයක් කියලා කියනවා සම්පෘප්ත ද්‍රාවණය හරිද සම්පෘප්ත ද්‍රාවණයක් කියලා කියනවා මේ උඩරම ඒ ගන්න අපි ජලය හරි මොකක් හරි ද්‍රාවණේ ද්‍රාවකයක දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් දිය වුණාට පස්සේ අපි ඒකට කියනවා ඒක සම්පෘප්තයි සම්පෘප්ත ද්‍රාවණය සම්පෘප්ත වුණාට පස්සේ අපිට බෑග් තව කොච්චරක්වත් දිය කරා තව කොච්චරක්වත් දිය කරන්න බෑ ඒ නිසා මේ ඕනම දෙයක් සීනි වුණත් මොනවා වුණත් ඒ අපි ගන්න ජල පරිමාව තුල දිය කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයක් තියෙනවා අන්න ඒකට අපි කියනවා ඒ වෙලාවට කියනවා සම්පෘප්ත ද්‍රාවණයක් කියලා අන්න සම්පෘප්තයි සෝඩියම් ක්ලෝරයිඩ් වලින් සම්පෘප්තයි දිය කරන්න ගත් එකෙන් සම්පෘප්තයි අවධානය වෙනස් වුණා නම් මොකක් හරි වුණා නම් කටපාඩම් කරගන්න ඕන අනිවාර්යෙන් මෙන්න මේ ටික මේ විදිහටම තියෙන්න ඕන මෙන්න මේ අර්ථ දැක්වීම තුල එහෙම නැති වුණොත් ඔන්නෝක ඒ 2015 2016 විභාගෙදී මෙන්න මේ උපරිම කියන ප්‍රමාණය තිබුණේ නැහැයි කියලා ලකුණු දෙන්න එපා කිව්වා
පාරටිත යෝග මොකක්ද කියලා ඕක මේ මහත්කු දෙයක් ඇයි උපරිම කියන එක නෑ ඒ වුණත් මේ අර්ථ දැක්වීම වල පොතේ තියෙන අර්ථ දැක්වීම ඒ විදිහටම අවශ්‍යයි සම්පූර්ණ එකට දෙන සම්පූර්ණ ලකුණු ගන්න හරිද ඒක අමතක වෙලා ලිව්වොත් වෙන දේවල් වල හිතලා ලිව්වොත් ඒක ගැලපෙන්නේ නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ ඒකේ ප්‍රධාන කරුණු ටික අන්තර්ගත වෙන්න ඕනමයි හරිද ඒ නිසා උපරිම ස්කන්ධය කියන එක උපරිම කියන වචනේ තිබ්බේ නැහැයි කියලා ලකුණු දෙන්න එපා හරිද ඒ නිසායි මම කියන්නේ මේ අර්ථ දැක්වීම විතරක් නෙමේ අනෙකුත් අර්ථ දැක්වීම වලත් මොකද වෙන්න ඕන අනෙකුත් අර්ථ දැක්වීම වලත් මේක මේ විදිහටම තියෙන්න ඕන හරිද නැත්තම් ලකුණු නැහැ හරි එහෙමනම් අපි බලමු මොකක්ද මේ ද්‍රව්‍යතාවය කියන්නේ पैटलिली सहित भागे पेने पैदरी नेहमोट मने हरे यम उष्णत्व अन्न उष्णत्व विनास्तु मे उको विनास्त अनिवार्य की यम उष्णत्व उष्णत्व गान मोहत एक नियत वेन्न एक विनास्त बै यम उष्णत्व यम द्रावक जल वेन्न पुल भूमि तेल वेन्न पुल पेट्रोल वेन्न पुल द्रावकेम द्रावकेम सी आटास्ट पाठ करोटास् क्रमेम उष्णत्व दि यम द्रावके ग्रैम सी आल दियवेन मनोवाद दियवेन किसियाम द्रावेक किसियाम द्रावेक उपरी मैस्कांदे රුගාලෙ මෙතෙන්ට වත් දැනට මතක තියාගන්න. උතරින් තිබ්බනම් ඇටි ඇත්තටම යම් උෂ්ණත්වයකදී යම් ද්‍රාවකයක ග්‍රෑම් 100ක් තුල දියවෙන කිසියම් ද්‍රව්‍යයක උපරිම ස්කන්ධේ. අදාළ උෂ්ණත්වයේදී එම ද්‍රාවකයේ තුල ද්‍රව්‍යයේ ද්‍රාවිතාවය කියලා හඳුන්වනවා. දැන් මේ ටික නැතත් උපරිම ස්කන්ධයේ ද්‍රාවිතාවය ලෙස හඳුන්වනවා කියලා ලිව්වනම් කමක් නැහැ. चुट्टा बर कर अरगण तीन हिम उष्णत्वेदी उष्णत्व विनाशन बे उष्णत्व नियत उष्णत्व विनाशन बे उष्णत्व नियत हिम द्रावक द्राव्य द्राव्यता पैदली मेक मेनमेदावा अड़का मतक तीनोना यम उष्णत्व कदी यम द्रावक ग्रैम तीयाल දියවෙන කිසියම් ද්‍රව්‍යයක උපරිම ස්කන්ධය දැන් අපි සීනි දියක නෙමෙයි ලුණු දිය කරගෙන ආවා ග්‍රෑම් කිසියම් ප්‍රමාණයක දිව ප්‍රමාණය නැවැත්තුවා ඉතුරු වෙච්ච ප්‍රමාණය අපිට ආවා ග්‍රෑම් 40යි කියලා අපි ගත්ත ග්‍රෑම් 100ක් එහෙනම් 100ෙන් 40ක් අඩු කරපුවාම කොච්චරක් දිය වෙලාද ග්‍රෑම් 60ක් දිය වෙලා එහෙනම් සෝඩියම් ක්ලෝරයිඩ් වල ද්‍රව්‍යතාවය ඒ උෂ්ණත්වයේදී අපිට ගන්න පුළුවන් මෙන්න මෙච්චරක් ද්‍රව්‍යතාවයේ තියෙනවා කියලා. හරිද? අපි ඒ ගැටළු වලදී බලනවා අපිට ගැටළු කීපයක් තියෙනවා. ගැටළුවක් මම ඔතෙන්ට දාලා තියෙනවා পেපර් එකේ, পেපර් ටියුල්ට් එකේ. අපිට ඒක බලමු කොහොමද විසඳන්න තියෙන්නේ කියලා. පැහැදිලි නේද? හැමෝටම පැහැදිලි ඇති කියලා හිතනවා. පැහැදිලි නැත්නම් තමයි ගැටළුව තියෙන්නේ. අපි බලමු ද්‍රව්‍යතාවයේ anu kumakද එන කාරණයක් මෙන්න මේ කරුණු ටික ඔතන සටහන් කරගන්න. හරිද? මෙන්න මේ ද්‍රව්‍යතාවය කියන එක ඔතන සටහන් කරගන්න. लिलीवर ना रही सैन करना
කියන්න බලන්න මොවින්ද දු මොකද්ද ද්‍රාවිතය මේක හොඳට කටපාඩම් තියෙන්න ඕන යම් උෂ්ණතාවයකදී යම් ද්‍රව්‍යයක ද්‍රාවක ග්‍රෑම් 100ක් තුල දියවන කිසියම් ද්‍රව්‍යයක උපරිම ස්කන්ධය එම උෂ්ණතාවයේදී එම ද්‍රාවකයේ තුල ද්‍රවයේ ද්‍රව්‍යයේ ද්‍රවතාවල සැනින් දැන් මේක චුට්ටකට බලන්න හොඳට මේ වචන වලට අවධානය දෙන්න පැටලෙන්න පුළුවන් යම් උෂ්ණත්වයකදී යම් ද්‍රාවකයක ග්‍රෑම් 100ක් තුල දියවෙන කිසියම් ද්‍රව්‍යයක මේ ද්‍රව්‍යයක කිසියම් ද්‍රව්‍යයක උපරිම ස්කන්ධ අපි කතා කළේ කලින් සංග මේ ද්‍රාවණයක කොටස් දෙකක් තියෙනවා ද්‍රාවකයේ සහ ද්‍රව්‍යය කියලා ද්‍රව්‍යය කියන්නේ අඩුවෙන් තියෙන සංඝටකය කියලා එතකොට එතකොට ද්‍රව්‍යයක උපරිම ස්කන්ධය ඉමුෂ්ණත්වයේදී එම ද්‍රාවකයේ තුල ද්‍රව්‍යයේ ද්‍රව්‍යතාවය ලෙස සම්බුත් මේ ටික නැතත් මෙන්න මෙතෙන්ට එනකන් හරි මුලින් තේරුම් ගන්න තව කවුද ඉරුනිදුව කියන්නේ මොකක්ද ද්‍රව්‍යතාවය කියන්නේ කියලා යම් උෂ්ණත්වයකදී යම් ද්‍රවකයක ග්‍රෑම් 100ක් තුල දියවන කිසියම් ද්‍රවයක උපරිම ස්කන්ධය එම උෂ්ණත්වයේදී එම ද්‍රවයේ ඊළඟට කවිසනිද යම් උෂ්ණත්වයකදී යම් ද්‍රවයක ග්‍රෑම් 100ක් තුල දියවන කිසියම් ද්‍රවයක උපරිම ස්කන්ධය එම උෂ්ණත්වයේදී එම ද්‍රවකයේ තුල ද්‍රවයේ ද්‍රවතාවය සැලකේ. ඊළඟට කවුද විසුම් යම් උෂ්ණත්වයකදී යම් ද්‍රවකයක ග්‍රෑම් 100ක් තුල දියවන කිසියම් ද්‍රවයක උපරිම ස්කන්ධය එම උෂ්ණත්වයේදී එම ද්‍රවකයේ තුල ද්‍රව්‍යයේ ද්‍රවතාවයේ ලෙස හැඳින්වේ. ඊළඟට තසි යම් උෂ්ණත්වයකදී යම් ද්‍රව්‍යයක් ග්‍රෑම් 100ක් තුල දියවන කිසියම් ද්‍රව්‍යක උපරිම ස්කන්ධය එම උෂ්ණත්වයේදී එම ද්‍රවකයේ තුල ද්‍රව්‍යයේ ද්‍රවතාවයේ ලෙස හැඳින්වේ. දැන් තන කියවනකොට යම් ද්‍රව්‍යයක කියලා කියනවා යම් ද්‍රව්‍යයක නෙමෙයි යම් ද්‍රාවකයක. හරිද ඒවට අවධානය දෙන්න යම් ද්‍රාවකයක ද්‍රාවකයක ග්‍රෑම් 100ක් තුල දීවෙන කිසියම් ද්‍රව්‍යයක උපරිම ස්කන්ධය හරිද ඒවා ටික චුට්ටක් ගන්න හරියට පැහැදිලිව තේරුම් අරගෙන එතකොට අපිට මෙතන දීලා තියෙනවා ගැටලුවක් අපි බලමු මේ ගැටලුවට උත්තරේ ගන්න කොහොමද කියලා මොකක්ද ගැටලුව මේ බලන්න මම ටියුට් එකේ තියෙන ගැටලුව කියන්නම් මම හදලා පෙන්නන්නම් තෙලසියස් අංශ 25 දී ජලයේ ග්‍රෑම් 200ක මැග්නීසියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් 106ක් දියවේ නම් එම උෂ්ණත්වයේදී මැග්නීසියම් ක්ලෝරයිඩ් වල ජල ද්‍රාවිතාවයේ කොපමණද කොහොමද හදා නැදුවද මම කියලා දෙන්නද ද්‍රාවිතාවය කියලා කියන්නේ කොච්චරකද කියන එක ඔලුවට ගන්න ද්‍රාවිතාවය කියලා කියන්නේ ද්‍රාවකයේ කොච්චර ස්කන්ධයක දියවන ප්‍රමාණයද ග්‍රෑම් 100ක වෙන්නෝ දැන් මෙයාලා දීලා තියෙනවා තොරතුරක් උෂ්ණත්වය දීලා තියෙනවා ජලයේ ග්‍රෑම් 200ක දීවෙන ප්‍රමාණය දීලා තියෙනවා අපිට ග්‍රෑම් 200ක ප්‍රමාණය නෙමෙයි වැඩක් අපිට වැදගත් වෙන්නේ අපිට කොච්චරක දීවෙන ප්‍රමාණයද වැදගත් වෙන්නේ ග්‍රෑම් 100ක එහෙනම් 200ක දන්නවනම් 100ක හොයන්න බැරිද මම මෙතන දීලා පෙන්නන්නම් වගන්ති දෙකකින් ලියලා පෙන්නන ඔයාලට එක වගන්තියකින් හැදුව එකේ ජලයේ ග්‍රෑම් 200ක දියවෙන මැග්නීසියම් ක්ලෝරයිඩ් ස්කන්ධය කීයද මැග්නීසියම් ක්ලෝරයිඩ් ස්කන්ධයේ ග්‍රෑම් 206
මේක අපිට වැඩක් නැහැ. මේ ග්‍රෑම් 200 එක නේ අපිට ඕන මෙතන උෂ්ණත්වයත් ඔළුවේ තියා ගන්න සෙල්සියස් අංශක 25 දී. ආයෙමත් සෙල්සියස් අංශක 25 දී ජලය කොච්චරකද ද්‍රාවිතාවය කියන්නේ මේ ග්‍රෑම් 100ක්. කියන්නේ ද්‍රාවකයේ වෙන්නේ මෙතන. එයි ද්‍රාවක. දැන් ජලය ග්‍රෑම් 100ක. දිය වෙන. මොනවද? මැග්නීසියම් ක්ලෝරයිඩ් ස්කන්ධය. කීයද? 200ක දිය වෙනවා 106 ග්‍රෑම්. ද ග්‍රෑම් 100ක කොච්චරක් දිය වෙනවද? ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා 100ව 1යි 100ව 2යි. මේක දෙකෙන් බෙදුවාම කීයද? 53යි ග්‍රෑම්. හරි. අන්න සෙල්සියස් අංශක 25 දී මැග්නීසියම් ක්ලෝරයිඩ් වල ජල ද්‍රාවිතාවය. මම මෙතන අවසාන වගන්තියත් ලියන්නම්. සෙල්සියස් අංශක 25 දී මැග්නීසියම් ක්ලෝරයිඩ් වල ජල ද්‍රාවිතාවය සමානයි ග්‍රෑම් 53. හරිද? ඔච්චරයි. එතකොට ඔයාලගේ ඔළුවට යන්න ඕන කාරණේ දැන් ඔය ප්‍රශ්නෙට අදාළව ඔළුවට යන්න ඕන කාරණේ මොකක්ද? ග්‍රෑම් 100ක ද්‍රාවකයේ ජලයේද භූමිතලද මොනවාද? ඒ ද්‍රාවකයේ ග්‍රෑම් 100ක දියවෙන උපරිම ද්‍රාව්‍ය ස්කන්ධයයි හොයන්න ඕන. කියලා ඉඟියක් දීලා තියෙනවා ග්‍රෑම් ජලයේ ග්‍රෑම් 200ක දියවෙන ප්‍රමාණය. එහෙනම් අපිට ඕනා ජලයේ ග්‍රෑම් 100ක දියවෙන ප්‍රමාණය. ඔන්න හදලා පෙන්නුවා. ඒක අපහැදිලි නම් කියන්න. මේ තේරුම් නැත්තම් කියන්න. ද්‍රාවිතාවය කියන්නේ හැමතිස්සෙම මේ අදහස ඔළුවට ගන්න. උෂ්ණ යම් උෂ්ණත්වයේ දීක හරි යම් ද්‍රාවකයක ග්‍රෑම් 100ක් තුල දියවෙන උපරිම හරි කිසියම් ද්‍රාවයක උපරිම ස්කන්ධය. එතකොට අපි දන්නේ මොකක්ද? අපි දන්නේ ජලයේ ග්‍රෑම් 200ක දියවෙන මැග්නීසියම් ක්ලෝරයිඩ් උපරිම ස්කන්ධය. එහෙනම් අපිට ඕන ජලයේ ග්‍රෑම් 100ක දියවෙන ප්‍රමාණය හොයාගන්න. හරිනේ. හරිද? හදලා පෙන්නන්න. මෙන්න දැන් අපි මේ පාඩමේ ටිකක් අමාරු කොටසක් කතා කළේ. අමාරු නැති වෙයි සමහර විට. හරිනම් කරන්න. ද්‍රාවිතාවය කෙරෙහි බලපාන සාධක. මෙසේ බලන්න. හරිනේ. මෙතන සාධක ටිකෙන් තැවිල්ල නෑ. මම මෙතන ගණන් වලට එන්න කලින් සාධක වලට ගිහිල්ලා ඉන්නම්.
අපිට දිය වෙන ප්‍රමාණය හදන්න එනවා උපරිම ද්‍රව්‍ය ස්කන්ධය අපිට එනවා ඒ කියන්නේ ওই වගේ ගානක් එන්න පුළුවන් ඔය හැදුවා වගේ එකක් එන්න පුළුවන් හරිද අපි පේපර් වලදී හම්බුනොත් බලමු අපිට එහෙම එකක් එන්න පුළුවන් उपरीम द्रव्यस्कन किसीम उष्णतेम द्रावेक किसीम द्रावकेक किसीम द्रावकेक ग्राम सीजाकूल दीयेन उपरीम द्राव्य उपरीम द्रव्यस्कंदे हुआ एक द्राविता द्राविता तर मे खागे द्राविता वेद गिरा मम अंतिम लिवाने सेल्सियस अंश विसीपहेदी इन वगंति लिया अरे सेल्सियस अंश विसीपहेदी मैग्नीशियम क्लोराइड वल जल द्राव्यतावे मैग्नीशियम क्लोराइड वल जल द्राव्यतावे इले वगंति में लिया वरदीन फुल हाँ बल मे द्राविताे बलपान साधक की व्याक्ति मनोवाद में साधक की මේ ක්‍රියාකාරකම් ඇසුරින්ම බල මේ ක්‍රියාකාරකම් ටිකම දීලා තියෙනවා ටියුට් එකේ. ඒ පළවෙනි අවස්ථාව තමයි ඉස්ලාම සාධක ටික ලියන්න කියලා තියෙන්නේ. මේ සාධක ටික ලියලා පළවෙනි සාධකය තමයි උෂ්ණත්වය ලියන්න. පළවෙනි එක උෂ්ණත්වය කියලා ලියන්න ඊළඟට ද්‍රාව්‍යයේ ස්වභාවය ද්‍රාවකයේ ස්වභාවය මම කියන්න. उष्णते के लिए उष्णते तक द्रावे स्वभाव इलामें द्रावके स्वभाव मे द्राविता दीवेन प्रमाण के रही बलपान साधक तमय मे दीरती उष्णते द्रावे स्वभाव अडवेन आगे स्वभाव वैडिपुरा आगे स्वभाव अभी मैं पर क्रियाकार कथा कल वाल क्रियाकार उड़ा बीकर देखा गर्नलो लूनु सीनी तीयनवा उड़ा बीकर देखट हर्द उड़ा बीकर देखकट मिलीटर पनाह बैगिन एकम उष्णत्वे यति जल परिमा देखा लबा गर्न केला थी सीनी सहा लूनु ग्राम पनाह बैगिन निवेरदी वे मैंने गिन एक बीकर एक लुनु द अनेक बीकर सीनी दस स्वल्प प्रमाण बेगिन एक तुकर मीन दिया कर टिका टिका एक तुकर कर दिया कर ओम दिया कर कर याना कोट मुकद वेने तावदुरटा दिया नौन अवस्था वाक्य न देन्ना के मना तावदुरटा दिया नौन अवस्था वाक्य अन्य तावदुरटा दिया नौन अवस्था वेने कोट दिया करने का नवत्तला अपि इतुरु स्कंदे वाल इतरी द्रव्य स्कंदे वाल अभी तुम आए मैं अभी तो एक इतरुना अभी गाते ग्राम सी अकेला ग्राम पनाक ने आरती ग्राम पनाक आरती दिन ग्राम पना पना आरती अभी इतम एक ग्राम इतुर्वेनवा पहालवा बीगे इतुर्वेनवा ग्राम दहाया द्राविता वेडी के रही ताने का आगे द्राविता वेडी की रहता ने एक तो बीद बीवल बीवल ने वेडीपुर
අඩුවෙන් ඉතුරු වෙලා තියෙන එකේනා වැඩියෙන් දිය වෙලා. වැඩියෙන් දිය වෙලා කියන්නේ ඒකේ ද්‍රාව්‍යතාවය වැඩි. ඒ නිසා අපිට ගන්න පුළුවන් ද්‍රාව්‍යතාවය මොකද වෙන්නේ කියලා. එකම ද්‍රාවකයක් අපි ජලයෙන් ගත්තේ සමාන පරිමාතුර එකම උෂ්ණත්වය උෂ්ණත්වය වෙනස් වෙන්නේ වැය සාධක නියත වෙන්න. එතකොට අපි යොදා ගන්නා ද්‍රාව්‍යයේ ස්වභාවයේ වෙනස් වීම මත ද්‍රාව්‍යයේ ස්වභාවයේ වෙනස් වීම මත ද්‍රාව්‍යතාවය වෙනස් වෙන බව මතක තියා ගන්න. ද්‍රාවකයේ ස්වභාවයේ මත ද්‍රාව්‍යතාවයේ වෙනස් වෙන එකම ප්‍රමාණයෙන් දිය වෙන්නේ නැත. එකම ප්‍රමාණයෙන් දිය වෙන්නේ නැහැ. හරිද? එකම ප්‍රමාණයෙන් දිය වෙන්නේ නැහැ. ඔන්න එක පරීක්ෂණයක්. මම ඒ ටික අවසානයේදී ලියා ගන්න දෙන්නම්. අපි දෙවෙනි එක බලමු. මේකට ගන්නවා භූමි තෙල් සීනි. හරිද? කුඩා බීකර් දෙකක් භූමි තෙල් සීනි. කුඩා බීකර් දෙකකට එකම උෂ්ණත්වයේ පවතින ජලය සහ භූමි තෙල් යන ද්‍රාවක වලින් මිලිලීටර් 50 බැගින් දා. එකක තියනවා මොනවද? ජලය. එකක තියනවා භූමි තෙල්. එතකොට මේ දෙකටම දානවා සීනි ග්‍රෑම් 5ක්. එතකොට අපිට බලන්න තියෙන්නේ කවුද හොඳින් දිය වෙන්නේ කියලා. ජලයකට එකතු කළ සීනි සම්පූර්ණයෙන්ම දිය වෙනවා. අපි දන්නවනේ ජලයේදී දිය වෙනවා කියලා. භූමි තෙල් වලදී එහෙම දිය වෙන්නේ නැහැ. එහෙනම් ද්‍රාව්‍යතාවයේ වෙනස් වෙන ජලයේ ද්‍රාව්‍යතාවය වැඩි සීනිවල භූමි තෙල් වල සීනි ද්‍රාව්‍යතාවය අඩුයි. ඉතින් අපි මේකෙන් ගන්න නිගමනය මොකක්ද? මොනවද වෙනස් කළේ? අපි එකකට ජලය ගත්තා. එකකට භූමි තෙල් ගත්තා. දිය කරන දේ එහෙම නැත්නම් ද්‍රාවකය වෙනස් කළා. අන්න ද්‍රාවකයේ ස්වභාවය ද්‍රාව්‍යතාවයේ කෙරෙහි බලපාන ද්‍රාවකයේ ස්වභාවය ද්‍රාව්‍යතාවයේ කෙරෙහි බලපාන ද්‍රාව්‍යතාවයේ කෙරෙහි බලපාන ද්‍රාවකයේ ස්වභාවය ද්‍රාවකයේ ස්වභාවය ද්‍රාව්‍යතාවයේ කෙරෙහි බලපාන. පැහැදිලිනේ? දෙවෙනි කාරණා. උතන තුන්වෙනි කාරණය දෙකක් දීලා නැද්ද කියලා බලමු. එසේ වෙතත් අපි දන්න දෙයක් තමයි සීනි අපි දිය කරනවා. මෙන්න මේ සීනි ටිකක් දිය කරනවා සාමාන්‍ය ජලය. ඔන්න සීනි ටිකක් ඉතුරු වුණා කියලා හිතන්නකෝ දිය වෙන්නේ නැතුව. එතකොට අපි මේක නැවතත් උෂ්ණත්වයේ නැත්නම් මේක රත් කරනවා. රත් කෙරුවොත් මොකද වෙන්නේ? රත් කෙරුවොත් මේක දිය වෙන එක වැඩි වෙනවා. තව දිය වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට ද්‍රාව්‍යතාවයත් මොකද වෙන්නේ? වැඩි වෙන බව මතක තියාගන්න. උෂ්ණත්වය වැඩි වෙනකොට ද්‍රාව්‍යතාවය වැඩි වෙනවා. හැබැයි ඔක එක තැනකදී වෙනස් වෙනයි වෙනස් වෙන්නේ මොකක්ද කියන එක මම කියන්න. සාධක ටික ලියුවානේ. අංක 12 යටතේ 15 කඩේරි මත ලියා ගන්න. මෙන්න මෙතන කඩේරි ටිකක් තිත්තිරි ටිකක් තියෙන. මෙන්න මෙතනින් ලියා ගන්න මොකක්ද? විවිධ ද්‍රව්‍යයන් විවිධ ද්‍රව්‍යයන් විවිධ ද්‍රව්‍යයන් නේ ද්‍රාවකයේ ද්‍රව්‍ය අකුරු හරියට ලියන්න අකුරු වැරදුණු මොනවා කියවෙයිද දන්න. ඒකයි ප්‍රශ්න. ද්‍රව්‍ය විවිධ ද්‍රව්‍යයන් දිය කරන්න ගන්න දේවල්
එකම ද්‍රාවකයක් තුල දිය වෙන ප්‍රමාණ එකම ද්‍රාවකයක් තුල එකම ද්‍රාවකයක් තුල එකම ද්‍රාවකයක් තුල එකම ද්‍රාවකයක් තුල දිය වෙන ප්‍රමාණ එකිනෙකට වෙනස්ය 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 හරිද හරිද එනම් එනම් ද්‍රාවිතාවේ කෙරෙහි එනම් ද්‍රාවිතාවේ කෙරෙහි ද්‍රාවකයේ ස්වභාවය බලපායි එනම් ද්‍රාවිතාවේ කෙරෙහි හරියට ලියා ගන්න අකුරු ඈ එනම් ද්‍රාවිතාවේ කෙරෙහි මම මෙතන ලියලා පෙන්නන්න එනම් ද්‍රාවිතාවේ කෙරෙහි ද්‍රාව්‍ය ස්වභාවය බලපායි ද්‍රාව්‍ය ස්වභාවය බලපායි කියන කාරණේ ලියා ගන්න හරි නේ ඊළඟට බලන්න මෙන්න මේ කාරණා මෙන්න මෙතන ක්‍රියාවලියට ආපහු අපි දන්නවා මොකද්ද කියලා අපි එකත් සටහන් කරගමු මේ විදිහට එකම ද්‍රව්‍ය එකම ද්‍රව්‍ය හරිද ලියන්න එකම එකම ද්‍රව්‍ය විවිධ ද්‍රාවකවල දියවෙන ප්‍රමාණ එකම ද්‍රව්‍ය විවිධ ද්‍රාවකවල විවිධ ද්‍රාවකවල
විවිධ ද්‍රාවකවල දිය වෙන ප්‍රමාණය එකිනෙකට වෙනස්ද? විවිධ ද්‍රාවකවල දිය වෙන ප්‍රමාණය එකිනෙකට වෙනස්ද? හරිද? නැහැ ගැටස හිතන් තියනවා නම් කියන්නේ. හරිනේ එනම් ද්‍රාවිතාවය කෙරෙහි එනම් ද්‍රාවිතාවය කෙරෙහි ද්‍රාවකයේ ස්වභාවය බලපායි. හරිද? ද්‍රාවිතාවය කෙරෙහි ද්‍රාවකයේ ස්වභාවය බලපායි. හරිද? හරිනේ. අපි මෙන්න මෙතෙන්ට එනකන් අද කතා කරලා ප්‍රශ්නයක් බලමු කරන්න පුළුවන්ද කියලා. ඒ ටික හරිනේද? ඊට අපිට ඊළඟට කතා කරන්න තියෙනවා ද්‍රාවක වර්ග හතරක් තියෙනවා. ද්‍රාවක සහ ද්‍රාව්‍ය ආකාර හතරක්. ද්‍රවීය කාබනික ද්‍රාවක හෝ ද්‍රවීය කාබනික ද්‍රාව්‍ය. මේක පෙන්වන්නේ මෙන්න මේ සටහනින් පෙන්වන්නේ. ද්‍රවීය කියන එක දන්නවද? ද්‍රවීය කියලා තියෙනවා. මම ද්‍රවීය කියන එක චුට්ටක් කියලා ඉන්නම්. දන්නවනම් කාට හරි පැහැදිලි කරන්න පුළුවන්. මොකද්ද ද්‍රවීයයි කියන්නේ? අපි ඒක හොයලා බලමු ඉස්සල්ලා. කාටද කියන්න පුළුවන්? ද්‍රවීයයි කියන්නේ මොකක්ද? කියන්න පුළුවන්. නිරුණි, නිසුම්, කවිසන්දි, නොරින්දි, තසෙ. මොකක්ද ද්‍රවීයයි කියන්නේ? ද්‍රාවණීය වෙනවා. නෑ, ඊට වඩා ලොකක් ගොඩක් බරපතල කාරණයක් තියෙන මෙතන. මම මේක මෙතනින් පැහැදිලි කරලා දෙන්නම්. ඔයාලට පුළුවන් ඊට කලින් පැහැදිලි කරලා. දැන් මෙතන මේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ගත්තාම මේ දෙන්නගේ බන්ධන සහ සංයුජ බන්ධනයක් තියෙන. ඔන්න මම එයාගේ සහ සංයුජ බන්ධනය මෙතන අඳිනවා. එතකොට ඔක්සිජන් කියන එක කියන අපි දැනගෙන ඉන්න ඕන එයාගේ විද්‍යුත් ඍණතාවය වැඩි. ඍණතාවය වැඩි. එතකොට විද්‍යුත් ඍණතාවය වැඩි නිසා ඔක්සිජන්ට හැකියාවක් තියෙන මේ බන්ධන ඉලෙක්ට්‍රෝන හරිනම් මැද තියෙනවා. නමුත් මෙයා මොකද කරන්නේ? මේ චුට්ටක් මෙහෙට ඇදලා ගන්න. මෙතන තියෙන එක මෙහෙට ඇදලා ගන්න. මෙන්න මෙහෙට ඇදලා ගත්තා. හරිද? එතකොට මෙතනත් මොකද වෙන්නේ? මෙයා මේ බන්ධන ඉලෙක්ට්‍රෝන තමාගේ පැත්තට ඇද ගන්න. ඒ විද්‍යුත් ඍණතාවයෙන්ද තමයි ඇද ගන්න. එහෙම ඇද ගත්තාම පොඩි දෙයක් වෙනවා. මෙයාට කුඩා ඍණ ආරෝපණයක් ලැබෙනවා. මෙතනින් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන්න හින්දා මෙයාට කුඩා ධන, මේ කුඩා කියන අදහස තියෙන්නේ
මෙයාට මෙතනින්ද ලැබෙන කුඩා ඍණ ආරෝපණය මෙතනින් හයිඩ්‍රජන් ලැබෙන කුඩා ධන ආරෝපණය අන්න මේ විදිහට කුඩා ධන සහ ඍණ ආරෝපණ ලැබුණාම අපි කියනවා ජලාණු මොනවා වෙලාද ද්‍රවීය වෙලා කියලා ද්‍රවීයයි ඔන්න ද්‍රවීය කියන කතන්දරේ කිව්වා කාබනික අකාබනික කියන එක දන්නවද නේද කාබනික කියන්නේ කාබන් අඩංගු සංයෝග අකාබනික කියන්නේ අකාබනික කියන්නේ අකා මේ කාබන් අඩංගු නොවන සංයෝග කාබන් අඩංගු නොවන සංයෝග එතකොට මේ ටික පැහැදිලිනේ ද්‍රාවණ මෙතන තියෙනවා ද්‍රාවක සහ ද්‍රාවණ වර්ග ද්‍රව්‍ය වර්ග හතරක් පැද්ව ගන්න එපා ද්‍රාවක සහ ද්‍රව්‍ය වර්ග හතරක් ද්‍රවීය කාබනික වෙන්න පුළුවන් නිර්ද්‍රවීය කාබනික වෙන්න පුළුවන් ද්‍රවීය අකාබනික වෙන්න පුළුවන් නිර්ද්‍රවීය අකාබනික වෙන්න පුළුවන් ද්‍රවීය කාබනික නිර්ද්‍රවීය කාබනික ද්‍රවීය අකාබනික නිර්ද්‍රවීය අකාබනික ඉතින් ඒක මේ විදිහට මෙතනින් පෙන්නලා තියෙනවා මේක අපිට චුට්ටක් දැනගන්න චුට්ටක් නෙමෙයි හොඳටම දැනගන්න වෙනවා හරිද හොඳටම දැනගන්න වෙනවා මෙන්න බලන්න කාබනික සංයෝග කියන්නේ කාබන් අඩංගු වේවනේ කාබනික කියන්නේ කාබන් අඩංගු නැති ඒවා ඊළඟට කාබනික සංයෝග ආයමත් බෙදෙනවා මෙන්න ද්‍රවීය සහ නිර්ද්‍රවීය විදිහට ඉතින් කාබනික වල තියෙන ද්‍රවීයව මොනවද කියලා අපි දැනගෙන තියෙන්න ඕන බහුවර්ණ ප්‍රශ්න දීම අහනවා මේක උත්සාහ කරන්න මතක තියාගන්න මධ්‍යසාර තියෙනවා ද්‍රවීයයි ෆෝමලින් කියන ඒවා තියෙනවා ද්‍රවීයයි මේ ඇසිටෝන් කියලා නම් තියෙනවා අපි ටිකක් දන්නේ නැති බරපතල ඒවා එහෙම තියෙනවා මධ්‍යසාර දානවා ෆෝමලින් එහෙම ඔය ගන්නේ මරුණාම කල් තියාගන්න එහෙම වගේ ඒවාට ෆෝමලින් ගන්න මේ තුන් දෙනාම ද්‍රවීය කාබනික දෙයක් එතකොට හෙක්සේන් කියලා දෙයක් තියෙනවා බෙන්සීන් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ඒවා CCl4 අපි දන්නේ නැති නම් තියෙනවා ඒවා දැන් මතක තියාගන්න වෙනවා ඒවට නිර්ද්‍රවීය කාබනික කියලා කියන නිර්ද්‍රවීයයි කාබනිකයි අන්න ජලයේ ඉන්නවා ඇමෝනියා ඉන්නවා HCl හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් ඒත් එයාල ද්‍රවීය හැබැයි අකාබනිකයි කාබන් නෑ අකාබනික නිර්ද්‍රවීයයි අකාබනිකයි කවුද කාබන් ඩයිසල්ෆයිඩ් සහ ද්‍රව කාබන් ඩයොක්සයිඩ් මේක කොහොමද මතක තියාගන්නේ ඔක ප්‍රශ්නකදී සටහන බලලා හරි මතක මේ උත්තර දෙන්න නැත්තම් ඔක මතකෙදී නැත්තම් ඔක අමාරුයි කියලා තමයි අපිට කියන්නේ මොකද මේක පාඩම් කරගන්න වෙනවා පාඩම් කරගන්න ගොඩක් දෙනවා ඒකත් පාඩම් කරන එකට එකතු වෙනවා මේ 11 වසර පොත සම්පූර්ණයෙන් ඉවර වෙනකම්ම ওই දේවල් එකතු වෙනවා පාඩම් කරන්න තියෙන දේවල් එකතු වෙනවා උගන්ලා ඉවරනාට පස්සේ පාඩම් කරන්න තියෙන දේවල් එකතු වෙන්නේ නැහැ පේපර් වලට උත්තර ලියන්න තමයි තියෙන්නේ හරිද එතකොට මෙන්න මේ ටික ඔතන වගේම දීලා තියෙනවා කාබන් ඩයිසල්ෆයිඩ් නේ මේ කාබනික කාබන් ඩයිසල්ෆයිඩ් වගේම කාබන් ඩයොක්සයිඩ් කියන දෙන්නගෙම කාබන් තියෙනවා නේද මේ දෙන්නගෙම ඒක තේරුණා ඒක ප්‍රශ්නයක දන්නේ මම ආයෙමත් කියන්නේ මම කියන එක ගැලපෙන්නේ නැත්තම් මේ තියෙන දෙන්නම කාබන් එතකොට මේ දෙන්නම කාබන් තිබුණාට මෙයාලව අයිති වෙන්නේ එයාලගේ මේ ගොඩක් හැසිරීම අයිති වෙන්නේ අකාබනික සංයෝග වලට 10 වසර පළවෙනි පාඩමේ තියෙන අකාබනික සංයෝග කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් සල් බයිකාබනේට කාබනේට කාබන් තිබුණාට එයාලා අර කාබනික සංයෝග වගේ හැසිරෙන්නේ නැති නිසා තමයි එයාලා අකාබනික පැත්තට දාලා තියෙන්නේ. ඒ ප්‍රශ්නේ නෙමෙයි නම් එව්වේ ඒක නැවතත් අහන්න. මේ ප්‍රශ්නේ නෙමෙයි නම් එව්වේ ඒක අහන්න. හරිද? හරි. මේ ප්‍රශ්න වෙන්නේ නැති අහන්න ඇත්තේ මට හරි හරි ද්‍රව කාබන් ඩයිසල්ෆයිඩ් ද්‍රව කාබන් ඩයොක්සයිඩ් එයාලා නිර්ද්‍රවීයයි වගේම අකාබනික පැත්තට අයිති වෙයි කාබන් තිබුණාට එයාලා ගැසිරීම වල 10 දි තිකන ගත්තේ කොටස් ටිකක් එහෙම ඉන්නවා කීප දෙනෙක් කාබන් තිබුණාට එයාලගේ සමස්ත හැසිරීම
කාබනික සංයෝග දක්වන හැසිරීමක් නොවන නිසා යලව අකාබනික පැත්තට දාලා තියෙනවා. හරි. අපි දැන් බලමු මෙන්න මේ කරුණු ටික ලියාගමු ඉස්සෙල්ලා. මෙන්න මේ द्रावक द्राव्य आकार हतर लिया मेनमे हतर लिया मतलब හරි නේද අපි දැන් එනවා මෙතනින් පස්සේ මෙන්න මේක විවාහගේ දිනන් අහනවා අහලා තියෙනවා මෙන්න මේ කාරණය අපි ඔළුවට ගන්න ඕන මොකක්ද හිතට පේනවා ඇති මෙන්න මේ දේ ද්‍රවීය ද්‍රාවක වල දිය වෙන ද්‍රවීය දෙන්නෙක් නා ද්‍රාවකයයි ද්‍රව්‍යයයි ද්‍රාවකයයි ද්‍රව්‍යය මේ දෙන්නම ද්‍රවීය නම් විතරයි දිය වෙන්නේ. මේ දෙන්නම නිර්ද්‍රවීය නම් දිය වෙනවා. එකම જાතියේ දෙන්නෙක් නම් තමයි දිය වෙන්නේ. දෙන්නම එකම જાතියේ වෙන්න ඕන කියන කාරණා. නිර්ද්‍රවීය ද්‍රාවක ද්‍රව්‍ය ද්‍රාවකයයි ද්‍රව්‍යයයි දෙන්නම නිර්ද්‍රවීය නම් දිය වෙනවා. දෙන්නම ද්‍රව්‍ය නම් දිය වේ. හැබැයි එක්කෙනෙක් නිර්ද්‍රව්‍යයි එක්කෙනෙක් මේ ද්‍රව්‍යයයි නම් දිය වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් දීලා තියෙනවා බලන්න. එතනෝල් ජලයේ දිය වෙනවා. ඇයි එතනෝල් ජලයේ දිය වෙන්නේ? අපිට කොහොමද මේ 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 කොටස් දෙක ඇසුරින් පැහැදිලි කරන්නේ? එතනෝල් ජලයේ දිය වෙනවා. एक कुमार पहली करा मैं तीन ने एक ठीक है इतना और किया ने मुकाद्द द्रव्य ये सांगी हो गया जाले किया ने मुकाद्द द्रव्य या फिर ना चुटक माता कुएनो ना मैं साथ हाँ ना तभी रोक लिया करने बे मैं जाले द्रव्य या किया ने का माता कुएनो इतना और किया ने का द्रव्य या किया ने का माता कुएने वाला होंडा ही माता එතනෝල් ජලයේ දිය වෙනවා. ඒක පහදන්න කියලා. ඒත් අපිට එතනෝල් දන්නේ අපි ජලයේ දන්නේ. ජලයේ ද්‍රවීයයිනේ. එහෙනම් එතනෝල් ද්‍රවීය වෙන්න ඕන ජලයේ දිය වෙන. ඒ නිසා අපිට කියන්න පුළුවන් එතනෝල් ද්‍රවීයයි ජලය ද්‍රවීයයි. ඒ නිසා ද්‍රවීය ද්‍රාවකවල දිය වෙන නිසා එතනෝල් ජලයේ දිය වෙන. පැහැදිලිව සම්පූර්ණ උත්තරේ ලියන හැටි. ආයෙමත් කියන්න ඔක පැටලෙන්න පුළුවන්. ඇමෝනියා जाले दिए वेनो ऐ अमोनिया जाले दिए वेन जाले की ने द्रव्य की लापिदार नो मैं एक मात्र के तीरा ना होंडा है हिमनेत्ता मुकद आपी कराने हिमनेत्ता आपी कराने मुकाक हिमनेत्ता आपी कराने जाले द्रव्य आई अमोनिया द्रव्य आई हिमनिशा द्रव्य द्रावक वाले दिए वेनो එනිසා තමයි ඇමෝනියා ජලයේ දිය වෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්. හරිද? කිසි ගැටලුවක් නැහැ. හරි. ඊළඟ නිර්ද්‍රවීය ග්‍රීස් භූමි තෙල් වල දිය වෙන්නේ ඇයි?
ग्रीस निर्द्रवीय भूमि तेलुत निर्द्रवीय एनिसा मैं देना दिए वेनो मैं वाकी किया ना अभी निर्द्रवीय द्रावक वाले दिए वेनो एमनिसा ग्रीस भूमि तेलुत दिए वेनो देखा प्रश्न उत्तर लिया ना बड़े बालू कोहल्ला भूमि तेलुत दिए वेनो अभी कोहल्ला मनोवादी के लिए अन्य कोहल्ला द्रवीय द निर्द्रवी तो मुकुद दान ने हर इधर हमारे भूमि तेल दान ने इतने तुए बट हमें का पिता ने मैंने जाले इधर साफ एक जाले तूने भूमि तेल दिए बिन नहीं ये हम दिए बिन नहीं थे जाले द्रवीय की ने काफी देना के नहीं इन्होंने ताई का मुकुद कराने पे जाले द्रवीय आई भूमि तेल दिए बिन नहीं थे भूमि तेल निर्द्रवीय बिन उन्होंने सा हर इधर कोहल्ला निर्द्रवीय आई भूमि तेल निर्द्रवीय आई निर्द्रवीय द्राव कल दिए बने निशा कोहल्ला भूमि तेल वाले दिए बने कोहल्ला भूमि तेल वाले दिन और नोटिक का किया ना पुलवाम बेनो हर इधर नोटिक का किया ना पुलवाम बेनो ना फिर यहाँ पर प्रश्न इतने वेतर प्रश्न एक कहाँ लती है ना नहीं बाला ग्रीस भूमि तेल वाले तेल वाले नहीं भूमि तेल वाले मैंने एक कपड़ा था ना ग्रीस भूमि तेल वाले नहीं वेतर ग्रीस भूमि तेल वाले दीवी में ठहरे तू थैंक यू है कि नहीं मुकाद्दे ग्रीस की ने का जाले दिए वे नया ने ऐनिसा ग्रीस निर्द्रवीय की ने गोलू टक करना मैं मलिया ग्रीस निर्द्रवीय वे ग्रीस निर्द्रवीय वे भूमि तेल निर्द्रवीय वे के ला दिए लाइन इस तरला हम हम इतनी दिए ला पेन ना ग्रीस निर्द्रवीय वे भूमि तेल निर्द्रवीय वे भूमि तेल निर्द्रवीय वे इलान्ड अपनी लिए ना हमारा कारण है मुकाद्दे कारण है निर्द्रवीय मेरे मात्रे तीर मैं वाक मात्रे तीर मैं कहली बुद्ध भाई बंद देना लखूं करते निर्द्रवीय द्राव्य निर्द्रवीय द्रावक वाले दिए भी इमानिसा ग्रीस भूमि तेल वाले दिए भी इमानिसा ग्रीस भूमि तेल वाले दिए इमानिसा ग्रीस भूमि तेल वाले दिए भी अरे दोनों का लिया ना पुलवार ना हर हर इधर ओके लिया का ना मिला एक कहाँ ना ओके लिया का ना हरित हरि से हर इलाके टापी बाले मु कोहल जाले दिए नवर नामु भूमि तेल वाला दिए भी एक कार कार दे हेतु क्या ना खुलवा और तो बाला नमस्ते वगैरह ना वाला गया था सिंह किया ना खुलवाने के लिए बाला कोहल ये सांपूर ने क्यों फेंस भी करा ना कोहल जाले दिए नवर नामु भूमि तेल वाला दिए भी तुम दिन आगे क्या जाले द्रव्य ये वाला निद्रावी है हिंदे ये देखे कट दिए में ना एक बूम तेरे निद्रावी है ये वगैरह में कोहला निद्रावी है ये हिंदा ये बूम तेरे कोहला दिए में एक ही तेरा अरकार ने किया ना
ඒත් කියන මැද කොටසක් කියවෙනවා මොකද්ද නිර්ද්‍රව්‍ය ද්‍රව්‍ය නිර්ද්‍රව්‍ය ද්‍රාවකවල දියවේ නිර්ද්‍රව්‍ය ද්‍රව්‍ය ද්‍රව්‍ය ද්‍රාවකවල දිය නොවේ කියන එකත් පුළුවන් නම් පුළුවන් නෙමෙයි එක එක කියන්න අනිවාර්යෙන් කියපු එක හරි ඒක මැදට අර ටික දාගන්න නිර්ද්‍රව්‍ය දැන් කොහොල නිර්ද්‍රව්‍යයිනේ ජලයේ ද්‍රව්‍යයි නිර්ද්‍රව්‍ය ද්‍රව්‍ය ද්‍රව්‍ය ද්‍රාවකවල දිය නොවේ අපි ඉස්සල්ලාම ඔක ලියන්නේ කොහොමද මෙන්න මෙහෙම ලියන්න ඕන කොහොල නිර්ද්‍රව්‍යයි ජලය ද්‍රව්‍යයි භූමි තෙල් නිර්ද්‍රව්‍ය වේ ඊට පස්සේ ලියනවා මොකද්ද ඒ ටික ලියා ගන්නකො ඊළඟට බලමු අපි ඒ කාරණේ ලිව්වා ඊළඟ ලියන්නේ මෙහෙම නිර්ද්‍රව්‍ය ද්‍රව්‍ය ද්‍රව්‍ය ද්‍රාවකවල දිය නොවේ නිර්ද්‍රව්‍ය ද්‍රව්‍ය ද්‍රව්‍ය ද්‍රාවකවල දිය නොවේ හරිද හරි සර් ඊළඟට නමුත් නිර්ද්‍රව්‍ය ද්‍රව්‍ය නිර්ද්‍රව්‍ය ද්‍රාවකවලදී නමුත් නිර්ද්‍රව්‍ය ද්‍රව්‍ය නිර්ද්‍රව්‍ය ද්‍රාවකවලදී නමුත් නිර්ද්‍රව්‍ය ද්‍රව්‍ය නිර්ද්‍රව්‍ය ද්‍රාවකවලදී හරිද හරිනේ දේවක් ලියා ගත්තනේ නමුත් නිර්ද්‍රව්‍ය ද්‍රව්‍ය නිර්ද්‍රව්‍ය ද්‍රාවකවල දිය නොවේ සෝරි නිර්ද්‍රව්‍ය ද්‍රව්‍ය නිර්ද්‍රව්‍ය ද්‍රාවකවල දිය වේ හරිනේ අදින් අපි අවසාන වාක්‍යයට යමු එම නිසා කොහොල්ල ජලයේ දිය නොවන නමුත් භූමි තෙල් වල දිය වේ. එම නිසා කොහොල්ල ජලයේ දිය නොවන නමුත් භූමි තෙල් වල දිය වේ.
කොහොල්ල ජලයේ දියනව නම් භූමි තෙල් වල දිය එන්නේ ලිවන හර ලකුණු ගන්න පුළුවන් සම්පූර්ණ වය වෙන දෙයක් හරිද හරිනේ අපි අවසාන කතන්දරයට යමු මේ වායු වල ද්‍රාවිතාවය කොහොමද වෙනස් වෙන්නේ කියලා දැන් ජලය රත් කරපුවා ජලය රත් කරනකොට උෂ්ණත්වය වැඩි වෙනවා वायुवल दीयेलाते मुखद दीयेनवादीन वायु वत्लायन रुगुल दागन मुखदे तीन वाते तीन वाते वत्लायन तीन वाते वत्लायन तीन वाते वत्लायन එතකොට ඒකෙන් ගන්න නිගමනය තමයි වායුවල ද්‍රාවිතාවය උෂ්ණත්වය වැඩි වෙනකොට මොකද වෙන්නේ උෂ්ණත්වය වැඩි වෙනකොට වායුවල ද්‍රාවිතාවය අඩු වෙනවා උෂ්ණත්වය වැඩි වෙනකොට වායුවල ද්‍රාවිතාවය අඩු වෙනවා ඊළඟ පීඩනය වැඩි කරනකොට මොකද වෙන්නේ කියලා දන්නවා දැන් මෙන්න මේ රූපේ දීලා තිබ්බ එකපාරක් විභාගයේදී පීඩනය එතකොට පීඩනය වැඩි වෙනකොට ද්‍රාවිතාවය වැඩි වෙනවා එතකොට මේක මතක තියාගන්න මේ සෝඩා වතුර නැත්තම් කාබන් ඩයොක්සයිඩ් වැඩි පීඩනයකින් යුක්තව තමයි මෙතන මේ තියෙන්නේ. දියක මේක දිය වෙන්නේ සෝ මේ කාබන් ඩයොක්සයිඩ් දිය වෙන්නේ වැඩි පීඩනයකින් යුක්තව තමයි මේක දිය කරන්න පුළුවන් වෙන්නේ. හරිද? එතකොට ඒකෙන් අපි ගන්න තීරණය තමයි සෝ මේ පීඩනය වැඩි වෙනවා නම් වායුවක ද්‍රාවිතාවය වැඩි වෙනවා. ඒ වායුවක ද්‍රාවිතාවය වැඩි කරන්න සාධක එකයි තියෙන්නේ මේ පීඩනය වැඩිවීම उष्णते वेडी उनते उष्णते वेडीन को वायु द्राविता अड़वेन तेरे नोना वतु रात्न को वाति युवत्लायन पीरने वेडिकर को द्राविता वेडी इलाट मेन मे प्रश्न दीप मेकट को सामान्य जल सह मिथन कार्बन डाइऑक्साइड मिश्र कर लतीन जल दत्ता पीरने वेड़ी मुखे दडी तेरपन अमार मुखा सोडा वतुरतीन बोत ले जल तीन बोत ले प्रश्न एक्की रूप सटा दिखला तेरपन अमार मुन बोत ले सोडा वतुरतीन बोत ले जल तीन बोत ले सोडा वतुर तीन बोतले तेरपन अमार इकट हेतु मिथन कार्बन डाइऑक्साइड तीन सह मे हिस्तना कार्बन डाइऑक्साइड पीरला पीरने वेडी कार्बन डाइऑक्साइड पीरला तीरने सह पीरने वेडी सपीट मेक अति तेरपन अमार नम जल तीन बोतले कपीट पास तेरपन पुलवा मुखद कार्बन डाइऑक्साइड वायु मिश्रण सह पीरने अड़ी तेरपन पुलवा नम मिथन मतक त्यागन मे कार्बन डाइऑक्साइड पीरला तीन इंदा पीरने वेडी मेनिसा मेक तेरपन अमार इवन प्रश्न कहाल तिबुना बिना दी दिए मेक अदाल नेतु बिना दी दिए अभी अवसान वशे नतन सटहान करगा दहाल तीन प्रश्न बलान साधक दिखाई फलेनी साधक लियागान मुखद फलेनी साधक उष्णत्वे किला लिया गन में हम उष्णत्वे वैन पाठ की लिया गन उष्णत्वे वैडी वन बीटे उष्णत्वे वैडी वन बीटे वैडी वन बीटे द्रावितावे आडुवे द्राव्यतावे अडुवे
पहली ने अपहली ना किया ना अंक देख फीड ने है ना ये पे एयर ते आप लिए ना मुखाद्य फीड ने वैडी वन विट द्रावितावे वैडी वे फीड ने वैडी वन विट द्रावितावे वैडी वे පීඩනය වැඩි වෙන විට ද්‍රාවිතාවය වැඩි වෙයි කියලා අපිට ගන්න පුළුවන්. හරිද? මේ ටික ලියලා ඉවර නම් රේස් ෆෑන් කරන්න උත්සන්න. ඉවරයි කියලා කියන්න. මේ ටික අමාරු ටිකක් තමයි දැන් අපි ඊළඟට අමාරු කොටසකට යන්න තියෙන්නේ. හරිද? ඒ නිසා මේක අමාරු නැතුව තේරුම් ගන්න කොහේ හරි ගිලිහිලා ගියා නම් एक आहान मैंने मेटी के मार्ट गीली हूँ ना मुकाद्य में इतना तीर नहीं किया पेपर का वाला पेपर करा ना थानियम पेपर करा ना ये पेपर करना कोटा मातूए ने वाने कह दियो और नेवा अर्गना आहान मैंने मैं कोमल आधान में एक टिका कोई नास नहीं मैं कोमल आधान निकला हाँ हाँ इधर तो आधा प्रश्न करा नहीं मामा एक प्रश्न अखारी करा उत्साह करना मैं पेपर क्लास से का दागा ने खाली कह दे इधर अभी इलाके साथ ये अमारु कोटे से कट अमारु तैना कट यार ना हादा ने गैटल विषना तीर ने अमारु ही लेसी ने मैं पेर माने संकाल पे हरी टाल लगा तुत बाय विन दिया ने नम नतंग अमारु कोटे साथ तीर ने अभी एक लेसी इन करण ने बारे मुला बन साथी ये मना अभी यदि टावसन करूंगे आई भगवान हम दर विक्टम Hi, Bhavan sir. Hi, Bhavan sir. Hi, Bhavan sir. Hi, Bhavan sir.